අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. රටක් මෙතරම් අවිනිශ්චිත විය හැකිද? මේ අවිනිශ්චිත භාවය නිමවන්නේ කවදාද? රටේ දේශපාලන අධිකාරියට ඒ අවිනිශ්චිතතාවේ නිම කරන්නට උවමනාවක් තිබෙනවාද? ඒ සඳහා වූ රටේ නීති ප්‍රමාණවත්ද? අපි විමසමු. මේ බලය සජීව දේශපාලන සංවාදය. හඳුනාගනිමු අද බලයේ නියෝජනය. අප ආරාධනා කළා ජනාධිපති නීතිඥ අලි සම්පි මහතාට. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. ඊළඟට අප හඳුනාගන්නේ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අප ඊළඟට හඳුනාගන්නේ අධි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා. අයිබෝවන්. අවසාන වශයෙන් අද සාකච්ඡාවට සහභාගී වන්නේ අප හඳුනාගන්නේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා. අයිබෝවන්. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සිව්දනාම සූදානම්. අද නීතිඥයින් සිව්දෙනෙක් බලෙන් නියෝජනය කරන්නේ. හේතුව කුමක්ද? අප කතා බහ කරන්නේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. මේ සම්බන්ධයෙන් මතු වූ කාරණා අප මෙලෙස දකිමු. ලංකාවෙන් පිට වෙන ත්‍රස්තවාදයට ක්‍රියා කරන වගන්ති අපේ නීතිය නැහැ. මේකේ ඉදස ගුරවන්ට කියලා ප්‍රතිත්‍රස්තවාදී කෙටුම්පතට ඇතුල් කරලා තියෙනවා. ඒ කෙටුම්පතේ 3 වෙනි වගන්තියේ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ලංකාවේ හෝ පිටරට ආණ්ඩුවකට නීති විරෝධී බලපෑම් ඇති කරනවා නම් ඒ සිරු දෙනාම ලංකාවේ අපරාධයක් කරනවා. මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ ඉර වෙලා තියෙන්නේ. මේ කොමිටියේ ඉඳගෙන පොල් ගන්න නැතුව වහාම වුමනා සංශෝධන කරන්න. අගමැතිවරයාට බටහිරින් දීපු න්‍යාය පත්‍රය තමයි මේ සම්පූර්ණයෙන්ම අස්ථාවර කරලා විනාශ කිරීම සඳහා ත්‍රස්තවාදය පාලනය කරන්න බැරි වෙන්න නීතියෙන් කිසි බලයක් නැති කවුන්ටර් ටෙරරිසම් පනත බටහිරින් අපිට හදලෙවල තියෙනවා. ඒගොල්ලන්ගේ ඒජන්තය විදියට තමයි අගමැතිවරයා මේ ප්‍රකාශ කරන්නේ. ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළා නම් අද අර්බුදයට පත් වෙලා ඉන්න මේ කරුණු කාරණා හා සම්බන්ධයෙන් වැදගත් විශේෂ බලයක් රටක් හැටියට අපිට හිමි වෙනවා. විරුද්ධ වීමෙන් මේ ත්‍රස්තවාදය ඇතිවීම සඳහා අනියම් ආකාරයෙන් උදව්වක් කළා. ප්‍රතිත්‍රස්ත පනතේ ත්‍රස්තවාදය මර්ධනය කරන්න බෑ. ඒකේ කියනවා ත්‍රස්තවාදී අල්ලගත්තු ගමන් මානව හිමිකම් කොමිසමට දන්වන්නු. එයාගේ ළඟම ඥාතියට දන්වන්නලු. මේ රනිල් හදන්නේ ත්‍රස්තවාදය හුරතල් කරන විදිය පනතක් ගේන. අලුත් අත්දැකීම් එක්ක තමයි මේ පනත අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අගමැතිතුමා අලුත් නීති රීති එකතු කරලා තියෙනවා. වහාම මේක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රනිල් උත්සාහ කරන්නේ. මේ බොරදී මාළු බාර. ප්‍රතිත්‍රස්ත පනත අපේ රටේ ඇතිවෙන ත්‍රස්තවාදයක් පිළිබඳව ආගමික අන්තවාදයන් පරාජිතපත් කිරීම සඳහා අවශ්‍ය වගන්ති ඇතුළත් වෙලා තිබෙනවා. වෙනුවට දේශපාලන ව්‍යාපාර වෘත්ති සමිති මැඩ පැවැත්වීම සඳහා තමයි වෙනත් රටවල් ගණනාවක තියෙන ත්‍රස්තවාදය බිහි කිරීමේ මූලික විජු ගණන් ගන්න එපා. ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් අපේ රටේ නැහැ. අපි මේ ලබාගත් අත්දැකීමත් එක්ක අපේ නීතිමය රාමුව ශක්තිමත් කරන්න ඕනි. මේක අන්තර්ජාතික ත්‍රස්තවාදී කොටසක් නිසා. විදේශිකයන්ට විරුද්ධව ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු දාන්න සීමා කිරීමක් නැහැ. නමුත් අලුත් පනතෙන් ත්‍රස්තවාදියා විදේශිකයෙකු නම් ඒ රටේ එකඟතාවයෙන් තොරව ලංකාවේ ත්‍රස්තවාදියාට නඩු දාන්න බෑ. කොහොමද ඒක? මේගොල්ලෝ දැන් මේ එක එක දේවල් කතා කරුවාට ඒ වෙලාවේ ඒ පනත ගෙනාවේ විදේශ රටවල් වලට ගිහිල්ලා සටන්කාමී වැඩවලට සම්බන්ධ වෙන අයටත් අපේ රටේ නීතියේ ප්‍රතිපාදන හදලා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රම ඔක්කොම ඒකට ඇතුළත් කරලා තිබුණා. අපේ තිබුණු කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එකට වඩා ඉතා ශක්තිමත් පනතක් අපි සකස් කරලා තිබුණා. මේක අපේ රටට අවශ්‍යතාවයක්. 2012 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීතිමාලාවක් ඉදිරිපත් කරා. ඒකට ලංකාව අත්සන්තෙත්. ඒ රීතිමාලාවේ බොහොම පැහැදිලිව තියෙනවා ISIS එකට අදාළ සංවිධාන තහනම් කරන්න පුළුවන්. ඔවුන්ගේ දේපළ රාජසන්ත මේ කියන වර්ගයේ නීති අවශ්‍ය. නම් ඒක 2012 මේ එකට අවශ්‍ය පසුබිම එක්සත් ජාතික සංවිධානයේ මෙදිහතර ලංකාවට අත්සන් කළ කොටන කළ තියෙනවා. ව්‍යාමාර්ග නොගැනීම දැන් බලනවා ඒක වාසිත හරව ගන්න. ඒක බගන්තියක් තියෙනවා. කෙනෙක්ම නම් කර පොලිසියෙන් එයාට යන්න පුළුවන්. ගෙදර ඉඳලා කාර්යාලයට විතරයි. මේ කොහොමද යන්නේ? කඩේ යන උඩට ලක්කවද ඒ තතර නුග. උදු සරණයි කියලා බෝඩ් එක ගහගෙන දොරියේ හොර අර පටවන්න යන්නේ. අගමැතිතුමාට අපි කියනවා කොල් ගාන එක නෙමෙයි මේ පනත ගෙනවත් මිනිස්සු කොල් ගහලා තමයි අගමැතිතුමාලා වහම් පළවා හරි. ප්‍රතිත්‍රස්ත පනත මේ සිද්ධියට සිදුවෙනට පෙර කතා බහ වුණා. නමුත් ඇති වූ විරෝධතා යම් යම් කාරණා මත මෙය පසුපසට ගියා. නමුත් 21 වෙනිදා සිදුවීමත් එක්ක නැවත මෙය කරලීට පැමිණලා පොල් ගාන්නේ නැතුව ඉක්මනට මේක ගේන්න කියලායි අගමැතිතුමා කියන්නේ. අපි හරියටම විමසමු මෙය අත්‍යවශ්‍යද මේ මොහොතේ. සාකච්ඡා කරද්දී ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව
ඔබට තරදනා කරනවා දෙවන වටේදී පැමිණ සිටින මේ නියෝජිතයන්ව ප්‍රශ්න කරන්නට ඔබට පළවෙන මාතේ මතුවන කාරණා හරහා ප්‍රශ්න කරන්නට අවස්ථාව තිබෙනවා 0112 444555 දුරකථනයේ 0112 444555 දුරකථනයේ අප ඔබෙන් විවෘත ඉල්ලීමක් කරනවා අදාළ මේ මාතෘකාව තුළ පමණක් ප්‍රශ්න නගන්න. අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගෙන්. නීතිඥතුමනි, දැන් එකවරම නැවතත් මේ ගැන කතා බහක් ඇවිල්ලා මේ මොහොතේ අවශ්‍යතාවය මේද මගේ ප්‍රශ්නය. මම මුලින්ම මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ මෙවැනි කාලීන මාතෘකාවක් තෝරා ගැනීම පිළිබඳව ඔබට ස්තුති කරනවා, විශේෂයෙන්ම ඔබලගේ ආයතනයට. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනවා නම් මේ මොහොතේ මේ පනත සාකච්ඡා කර කර පනත ඉදිරිපත් කරන එක නෙවෙයි වැදගත්. මට එකඟ වෙන්නට බෑ අවශ්‍ය නීති ප්‍රමාණවත් නෑ කියලා. දැන් මේ නීති නැතුවද අපි ලෝකයේ විශාලතම ත්‍රස්තවාදී සංවිධානයක් වන LTT සංවිධානය පරාජය කළේ? මේ නීති නැතුවද හිටපු විදේශ අමාත්‍ය අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා ලෝකේ වටා ගිහිල්ලා ඇමරිකාවේ, යුරෝපා සංගමයේ, ලෝකේ හැමතැනම LTT සංවිධානය තහනම් කරේ? දැන් මේක අදාළ නැති කතාවක්. මට කනගාටුයි, මම මේ දේශපාලන කතා කරන්න කැමති නැහැ. නමුත් කනගාටුයි මේ නිදහසට කරුණු හොයනවා. මේක සම්පූර්ණයෙන්ම නිදහසට කරුණු හොයන වැරදි මතවාදයක්. දැන් අගමැතිතුමාගේ අර ප්‍රකාශයත් මම කියන්නට ඕන නිවැරදි නැහැ. එතුමා කාර්යබහුල හින්දා එතුමාට අමතක වෙලා ඇති. වෙන මොකටවත් යන්න ඕනේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයට තුල වැරදි මොනවද කියලා හඳුන්වලා තියෙනවා. 1991 දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනල්ලා ලංකාවේ තනාපති නිලධාරියෙක් පිටරට වැරද්දක් කරොත් ඔහුට දඬුවම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. 2006 දී සංශෝධන ගෙනල්ලා ශ්‍රී ලාංකේය පුරවැසියෙකු පිටරට වැරදක් කළොත් ඔහුට දඬුවම් කිරීම සඳහාත් අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් වෙන මොකකටවත් යන්නට ඕනේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ඒ සියලු දෙනාට වැරදි කරන්න දඬුවම් කරන්න. ඒක ඇරුණම අපිට තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ප්‍රමාණවත් කරුණු තාම තියෙනවනේ. පනත ඉවත් කරගෙන නැහැනේ. ඉතින් මේ වෙලාවේ මේ පනතක් ගැන සාකච්ඡා කරන වෙලාවක් නෙවෙයි. ඔබතුමා කියපුව විදිහට මුළු රටම කම්පාවට පත් වෙලා තියෙනවා. රටම විශාල භීතියකින් ඇලෙනවා. මට කියන්නට පුළුවන් මේ රටේ හුඟක් අය, මම නියෝජනය කරන මුස්ලිම් සමාජය තුලත් විශාල භීතියකින් පස්ස මොන වෙලාවේ මොනව වෙයිද දන්නේ නැහැ. හැම දිනම භීතියකින් පත් වෙනවා. මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පනත පිළිබඳව සාකච්ඡා කරගෙන ඉන්නක නෙවෙයි. මේ පනතට ආවත් මේ පනත අර මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙට ගන්න කරන උත්සාහයක් කියලා තමයි මම දකින්නේ. මේ පනත ඉතාමත්ම භයානකයි. මේ පනත විශේෂයෙන්ම තුන්වන වගන්තියෙහි මේ පනත අර්ථ දක්වන එක. මේ පනතේ අර්ථ නිරූපණය ඉතාමත්ම අපි ඉංග්‍රීසියෙන් කියන වේක් කියලා. සීමාන්තික නොවේ පුළුල් පරාසයක් ලබා දීලා තියෙනවා. ඒක අර්ථ දක්වන්න පුළුවන් තමුන්ට අවශ්‍ය විදිහට. උදාහරණයක් ඇටියට ජනගහනය බියගැන්වීමේ අරමුණෙන් යුතුව මේ ත්‍රස්තවාදී වරද කියන එක යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණෙන් යුතුව එවැනි ආණ්ඩුවක් කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණෙන් යුතුව ඕ ශ්‍රී ලංකාව හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයක හෝ ස්වෛරී භාවයට හානි කිරීමේ අරමුණෙන් යුතුව කියලා කරන වැරදි ගැන සඳහන් කළා තියෙනවා. මේ ආණ්ඩුව කටයුතු කිරීමට විරුද්ධව කියලා කියන්නේ වෘත්තීය සමිති ව්‍යාපාර නවත්තන්න පුළුවන්. විරෝධතා ව්‍යාපාර නවත්තන්න පුළුවන්. අපි කවුරුත් පිළිගන්න එකක් තමයි අපරාධ නීතිය උඩින් කඩාවැටිත දේවල් නෙවෙයි. සියලු දේවල් තියෙන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. පුරවැසිය ආරක්ෂා කරගෙන. ඔබේ අවසාන විනාඩිය. ඔව්. ඒ හින්දා මම හිතන විදිහට මම එකඟ වෙන්නේ නැහැ. මේ වෙලාවේ තියෙන අපේ ලොකු ප්‍රමුඛතා අංක එක මේක කියන එක. ඒක නෙවෙයි මේ ප්‍රමුඛතා අංකය. මේ අවස්ථාවේදී මුළු රටම විශාල බියකින් තැතිගැන්වීමකින් ඉඳලා තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නට ඕන. මිනිස්සු අතර සාමය සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය වටපිටාව හදන්නට ඕන. අපි දන්නවා නීති නැති හින්දා නෙවෙයි මෙම සිද්ධිය සිද්ධ වුණේ. සියලුම තොරතුරු තියෙද්දී ඒ සම්බන්ධයෙන් පියවර ගත්ත නැති.
මම දන්නවා දැන් අවසාන වශයෙන් මේ විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මිනිස්සු බලනවා මේ සම්පූර්ණ සමාජයක්ම මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මුස්ලිම් සමාජය තුලින් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට විරුද්ධව ලොකුම විරෝධතාවය ප්‍රතිවිරෝධය ආවේ මුස්ලිම් සමාජය තුලින්. සියලුම කටයුතු පිළිබඳව උන්ට ලබා දීලා තියෙනවා. කරු ඉෂ්ට කරලා නැහැ. මේ පණ තිබුණේ කියලා ඉෂ්ට කරන්න ඔයිට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? හතරවෙනිදට හම්බු වෙච්ච වார்த்தාවට වැඩිය 11වෙනිදා හම්බු වෙච්ච වார்த்தාවට වැඩිය ලොකු වார்த்தාවක් මේ පණත තිබුණේ කියලා එනවද? මේ පණත පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතන්නේ මේ පණතට මුවා වෙලා අවසන් කරමු. තමන්ගෙන් සිදු වෙච්ච අඩුපාඩුව වසා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරනවා. බොහොමසොටි ජනාධිපති නිධිඥ නිශාන් කරණ්‍යාකාර මහතාට අවස්ථාව නානකර මහතාට දැන් මෙතුමා කියන ආකාර රටේ නීති ප්‍රමාණවත් විශේෂයෙන් මෙවැනි කාරණා සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ එහි විවිධ අවස්ථාවලදී සිදුණු සංශෝධන හරහා ඉතාමත්ම ශක්තිමත් කියන කාරණේ මත කරනවා. එහෙමනම් ඇයි අග්‍රාමාත්‍යවරයා මේ උත්සාහ කරන්නේ මේ ප්‍රතිත්‍රස්ත පනතක් විරෝධයතා මතුවන පනතක් ඉදිරියට ගේන්නේ? සුදේව මම අපරාධ අධිකරණවල දැන්ට අවුරුදු 29ක් වැඩ කරලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය කියලා තියෙන 1890 ගණන්වල ඊට පස්සේ යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පව මරුවන් පස්සේ ත්‍රස්තවාදයක් ගැන අදහස ආව රටේ. ඒ කාලේ තිබ්බ මේ ත්‍රස්තවාදේ මොකද්ද? බැංකුවක් මංකොල්ලකයි. එහෙම නැත්නම් මිනිහක් මරයි. බොහොම සරල දේවල්. ඒ ත්‍රස්තවාදේ වෙලැක්වීම පන්ත ගෙනාවා ජනත්වා කාලේ 1979 ජූලි මාසේ 24 වෙනිදා. හරියට බැලුවොත් දැන්ට අවුරුදු 40 කලින්. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතාවේ අවුරුදු 40 කලින්. ඒකත් ගෙනාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත තාවකාලික ප්‍රතිපාදන කියලා. මේ ටෙම්පරරි ප්‍රොවිෂන්ස්. ඒ කාලෙ විතරයි. හිතුවේ ඕක එතනින් ඉවර වෙයි කියලා. ආ ඉවරුන්නේ නැහැ. ඒ කාලේ ටෙලිවිෂන් එකක් නැහැ. සිම් නැහැ. කම්පියුටර් නැහැ. ඔය මේ නවීන තාක්ෂණ එකක්වත් නැහැ. ගෙවල තිබ්බ රේඩියෝ එකක් විතරයි. ඒ කාලේ තිබ්බ සමාජ තත්ත්වයන් මර්ධනය කරන තමයි ඔය ගෙනාවේ. ඒ පනතේ තියෙන දණ්ඩින සංග්‍රහය පනතට වඩා වෙනස්ව අපරාධ නඩුදා සංග්‍රහය පනතට වඩා වෙනස්ව තිබ්බේ ප්‍රතිපාදන විශේෂ ප්‍රතිපාදන හතරයි. එකක් තමයි අතඩුර ගත්තාන් පස්සේ පැය 72ක් රදවගෙන ඉන්න පුළුවන් 16 වෙනි වරක් තියෙනවා. ඊට පස්සේ ආරක්ෂක අමාත්‍යගේ ලේකම්වරයාට අවශ්‍ය නම් පුළුවා රදී විනියෝග ඩිසිෂන් ඕඩර් කියන්නේ ඇති කරන්න. ඒක මාස 3කට වරක් එකක් ගහලා ඒක අවුරුදු 2 දක්වා යන්න තිබ්බා. ඊට පස්සේ නඩුවක් දැම්මොත් අප නැත. සුවිශේෂ කාරණා නැත්තම් අප ගන්න බෑ. ඊට පස්සේ කන්ෆෙෂන් මේ පාපොච්චාරණය. සහකාර පොලිස් අධිකාරියෙක් නිලධාරියෙක්ට වඩා ඉහළ නිලධාරියෙක්ට කවුරු සැකරුවේ පාපචාරණයක් කරොත් එහෙම ඒක අධිකරණයේ සාක්ෂියක් හැටියට පිළිගන්නවා. ඔය ඔය කාරණා හතර තමයි දැම්මේ. දැන් දාලා ඒක අදටත් තියෙනවා. ඒක මදි දැන්. දැන් රට වෙනස් වෙලා, ලෝකෙ වෙනස් වෙලා. දැන් ලංකාවේ විපරද වෙච්ච ප්‍රශ්නේ බෝම්බ ප්‍රහාරය. මේ ලංකාවේ ප්‍රශ්නද? ඒ මිනිස්සුන්ට ලංකාවෙන් මොකද ගන්න ඉල්ලුවේ? මොකද්ද ඒගොල්ලන්ගේ ඉල්ලීම්? අර සිරියාවේ ඒගොල්ලෝ පරදුනා කියලා මේ ඇවිල්ලා මිනිස් ටිකක් මැරුවා. සිද්ධි හානි කරගත්තා. ඕක රක්කා ප්‍රශ්න නෙමෙයි. නමුත් ලංකාවට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? ඇමරිකාවේ හරි සිරියාවේ හරි සවුදි අරාබියේ හරි මිනිස්සු 100ක් මරලාලි. ත්‍ස්ත්‍රවාදී කැටියට හිඳලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ වැරද්ද කරනකොට හිටියොත් අපිට අල්ලන්න බෑ. නීතියක් නැහැ. මොකද ලංකාවේ අපරාධ නඩුදා සංග්‍රහයයි ත්‍ස්ත්‍රවාදය මේ වැලකීමේ පන්තයි මේ දන් සංග්‍රහය ඔක්කොම තියෙන්නේ ලංකාව ඇතුලේ. ලංකා භූමිය ඇතුලේ ඒ පොලිස් බල ප්‍රදේශයේ ඇතුලේ කරන වැඩ සඳහා පමණයි. හැබැයි 2006 සංශෝධනය පිළිබඳව මෙතන මතක් කරා. මොකද 2006 සංශෝධනය? මොකද 2006 සංශෝධනය? 2006. 2006 සංශෝධනය මේ තියෙන ඔබතුමාට ඕනද? අහන්නකෝ පස්සේ කතා කරමුකෝ. තර්කකාරණේ ලංකාවේ ඇතුලේ. ලංකාවේ මිනිස්සු පිටරටකට ගිහිල්ලා මොන වැරද්ද කළා ලංකාවට පැනලා ආවත් කොහොම හරි ලංකාව බරක් කළ නැත්නම් අතට ගන්න බෑ. ලංකාවේ දේශන තිබ්බ කියලා අතට ගන්න ප්‍රශ්න තිබ්බා. දැන් ඒ ඔක්කොම බලලා තමයි අලුත් ත්‍රස්ත විරෝධී පන්ත ගෙනාවේ. ඕක මේ කාටවත් මේ බය වෙන්න වරද්දක් කරන්නේ නැත්නම් මොකටද බය වෙන්නේ? අවසාන විනාඩිය ඔබතුමාගේ. එහෙම මේක
ලංකාවේ මම මේ මරණ දඬුවම ගේන්න හදද්දි කොච්චර සංවිධාන කිව්වද එපා කියලා. අඩුම ගානේ එක්සත් ජාතික මානව හිමිකම් කොමිසම පාව කිව්වා එපා කියලා. මේ පනතට කවුරුත් මුකුත් එපා කිව්වේ නැහැ. මේ පනත මේ පනත මේ අපේ ලංකාවේ හදපු පනත නෙමෙයි. මේ ලෝක හැම දිනු රටකම පාවිච්චි කරන පනත. මේ ලංකාවට මේ අඹුතුයෙන් ගෙනල්ලා මේ කාපරේ මර්ධනය කරන්න එහෙම කිසිම අවස්ථාවක් නැහැ. මර්ධනය කරන්න ඕන නැද මාධ්‍යවාදීන් මර්ධනය කරන්න ඕන නම් කරන් තියෙන එකම දේ තමයි අර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2002 ඉඳන් 2004 හිටපු කාලේ ධනි සංග්‍රහය මේ වගන්තියක් තිබ්බා සාපරාදී අපහාස නීතිය. ඕක අපු ගම අයින් කරා. ජයෝක ආයෝක දැම්මනම් පොඩි සංශෝධනයක් කරන් තියෙනවා. ඔබ කියන්නේ නව නව පනත තුළ මාධ්‍ය මර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව. මේ පනතක් ගේන්නේ මාධ්‍ය මර්ධනය ගන්න ඕන නම් අර කරන්න පුළුවන්. මොනකොලද මේ බොරු කතා. හැමදාම ඕක තමයි. මොක්කරියක් අල්ල ගන්නවා. අල්ලගෙන ඉතින් ඔහේ කියවනවා. කිසි දෙයක් කරන් දෙන්නේ නැහැ. අඩුම ගානේ අපිට අපේ විශේෂඥයොන්ට එහෙ ගිහිල්ලා වැඩ කරන්න බෑ. එහෙ ඉන්න අයට ඒගොල්ලන්ගේ තොරතුරු අපිත් එක්ක ෂෙයා කරන්න බෑ. එහෙම අපි නීති නෑනේ. ඒ ඒවනේ මේ දාලා තියෙන්නේ. FBI එකේ තොරතුරු අපිට ගන්න. ඒගොල්ලන් එක්ක අපි වැඩ කරන්න. අපේ CID එක ඉන්ටර්පෝල් ලෑට් එක වැඩ කරන්න. ඔය ඔවට කියන දාලා තියෙන්නේ මේ පන්තේ. වෙන දෙයක් නෙමෙයිනේ. දැන් ලෝකෙ කිට්ටුනේ. Google තියෙනවා, Facebook දෙයක් හැමක කාටවත් කිසියක් හංගන්න බෑනේ. මේ මොනවද මේ කරන්නේ නැදන්නේ. හොඳයි. බොන්සුති අපි කතා කරමු තවදුරටත්. හදිනි ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතාට අවස්ථාව මෙතුමා අතු කරන කාරණේ මේක මෙහෙ දෙයක් නෙමෙයි. කලබල වෙන්න දෙයක් නැහැ කියන කාරණේ ලෝකෙ බොහෝ තැන්වල මේක ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ වගේ මේ බොහෝ කෙනා මත දෙනා මතු කරන මේ විවිධ තැන් මර්ධනය කරන්න මේ තුල කටයුතු කරනවා කියව මුකුත් වෙන්නේ නැහැ කියන කාරණේ මෙතුමා කියන්නේ. ඔව් ස්තුතියි සුදේව. මුලින්ම අපිට ආරාධනා කිරීම පිළිබඳවගේ ආයතනයටත් ඔබටත් සුදේව මහත්මයා ඔබගේ අවසරය ඇතුව මම කැමති මෙතුමාට පිළිතුරු දෙන්න ගමන්. ඔව් අපි මේ ප්‍රශ්නය දිහා අපි නීතිඥවරු හතර දෙනෙක් ඉගෙනක් තියෙන ඒකින්ද මං හිතන්නේ සමහරවල් අපිට මේක වෙනස් විදිහකට අපේ මතය විරුද්ධ මත දරුවත් ඒක අපිට හරි විදිහට කොහොමද අපේ මතය ප්‍රකාශ කරන්න කියලා අපිට පුළුවන් වෙයි අද සන්ධ්‍යාවේ ඒක කරන්න සංයමයක් ඇතුව. මම කැමති මෙතුමා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මං ඇයි කියලා මේ වටේ වෙලා තිබ්බොත් කියන්න නැත්නම් දෙවෙනි වටේ තව වෙලා තියෙන මං කැමති අපි නීතිමය රාමුව පොඩ්ඩක් ඔබගේ ප්‍රේක්ෂකයාට දැනන විදිහට අපි මේක හදාගන්න මේ කතාව. දැන් පාස්කු 21 වෙනිදා පාස්කු ඉරිදා මුලින්ම ඒ වෙච්ච මහා ජන ව්‍යසනය පිළිබඳව අපි මුලින්ම ජනතාවක් වශයෙන් මහජනය වශයෙන් රටක් වශයෙන් කනගාටු වෙන්න ඕනේ අපිට ඒක වළක්වා ගන්නට බැරි වෙච්ච එක පිළිබඳව. ඒ නැති වෙච්ච ජීවිත වලට ඒ අයට අපි ඔවුන් අදහන ආගම අනුව ස්වර්ගස්ථ හෝ මොක්ෂ හෝ නිර්වාණය පතන අතර තුවාල වෙච්ච අයට අපි ඉක්මන් සහනය පතනවා. ඒ අතරතුර අපිට අමතක කරන්න බෑ අපි රට දුණු නායකත්වය කාඩිනල් මැල්කම් රන්දිත් අතිඋතුම් හිමිපාණන් අපිට නායකත්වය කියන්නේ මොකද්ද කියලා පෙන්නුවා. මම හිතන්නේ විශේෂයෙන් මේ රටේ දේශපාලඥයන්ට සංයමයෙන් යුතුව දූරණ දක්නා නුවණින් යුතුව මිනිස්සුන්ව කුපිත කරන්න නැතුව අර අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා පොලයිට් බට් ෆර්ම් කියලා. තමන් අවශ්‍ය දේ කියන්නේ කොහොමද ජනතාව කලබල නැතුව කියන නායකත්වයත් පෙන්නුවා. දැන් මේ ඔක්කොමත් එක්ක මම ගරු අගමැතිතුමා සහ මෙතුමා සමඟ ගෙවෙන්නේ නැත්තේ මේකයි. මම මුලින්ම මගේ ප්‍රස්තුතය කියන්න. පාස්කු 21 වෙනි ඉරිදා පාස්කු ඉරිදා වෙච්ච ඒ ජන ව්‍යසනය ඒ ත්‍රස්ත ප්‍රහාරය මැඩලන්ට බැරි වුණේ ලංකාවේ නීති තිබ්බ නැති හින්දා නෙමෙයි. අපේ අඥාන මෝඩ විදියට තිබ්බ නීතිවත් හයියට පාවිච්චි කරගන්න බැරුව තමන්ගේ රැකියාව මොකද්ද අපි පඩිගෙවලා ඔය දීලා තියෙන රැකියාව මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි දේශපාලන නායකත්වයක් සහ ඒ යටතේ වැඩ කරපු සමහර නිලධාරීන්ගේ නොහැකියාව හින්දායි අපිට මිනිස්සුන්ගේ ජීවිත 250 ගණක් අපිට බේර ගන්න බැරි වුණේ. ඒක හින්දා මම ඒක දිගහැරුව වෙලා තියෙන විදියට සුදේව මම නීතිය එකින් එකට මම කියන්න ලෑස්ති වෙලාවේ මෙතුමා වගේ මම අපරාධ නීති පිළිබඳ විශාරදයක් නෙමෙයි මගේ නීතිය පොදු නීති අපි ශ්‍රාධිකරණ ව්‍යාජනාධිකරණේ අපි සිවිල් නීතිය කොටසක් කතා කරන්නේ. ඒක හින්දාම මගේ ප්‍රාමාණික පොතේ දැනුමට අමතරව මං අපරාධ නීති පිළිබඳ ජනාධිපති නීතිඥවරු දෙන්නටත් කතා කරලා මගේ ඔළුවේ තිබ්බ දේවල් පොඩ්ඩක් සාක්ෂාත් කරගෙනයි මං ආයසු දේව අපි
සූතිවන්ත වෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම ජනාධිපති අපේ නීතිඥ සංගමේ සභාපති ඉන්ද්‍රජිත් මහතාට අදින්ට බැරි වුණා මේ කාලය සමග මේ ප්‍රශ්නයක් හින්දා අපි හිතනවා ඉදිරියේදී ඔහු ඇත්තටම විශාල දැනුවත් වෙනවා මේ පිළිබඳව ඔහු ඔබලා සම්බන්ධ කරගන්න කියලා බලාපොරොත්තු වෙනවා ඒ කෙසේ වෙතත් මම කියන්නේ මුලින්ම ලංකාවේ හදිසි නීතිය කියලා තියෙනවානේ මේක අපිට මතකයි යුද්ධ කාලෙදි තිබ්බා ඊට පස්සේ මේක ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා ආරක්ෂක පනත යටතේ ලංකාවේ යම්කිසි අවස්ථාවක් ඇති වුණාම හදිසි නීතිය පනවනවා අවුරුදු 40 කාලක් එක දිගට මේක තිබ්බා ඊට පස්සේ 2009 යුද්ධය ඉවරුණායින් පස්සේ සමාජ කතිකාව සහ මේක අනවශ්‍යයි කියලා කතිකාවක් ආපු වෙනද 2016 ගැසට් අංක 91.52 කින් අපි මේක හදිසි නීතිය නැවතුණා ඊට පස්සේ නැවත ඔබට මතකයි 2008 දිගන සිද්ධිය වෙච්ච වෙලාව දිගන සිද්ධිය 18 නේ 18 දිගන සිද්ධිය වෙච්ච වෙලාවේ නැවත හදිසි නීතියක් පැනවෙව්වා දැන් ඒ හදිසි නීතිය මාසයක්කින් පස්සේ පාර්ලිමේන්තුව දික් කරන්න උනේ ඒ කාලය ගෑවැමෙන් මේක නැති වුණා දැන් නැවත අධිකර ජනාධිපතිතුමා මේ අප්‍රේල් 22 ගැසට් පත්‍ර 21.20 යටතේ හදිසි නීතිය පනවලා තියෙන ඒකේ පිටු 33ක ඒක ගැන අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට අවශ්‍ය තරම් නීති තියෙනවා අවශ්‍ය තරම් හදිසි නීති තියෙනවා දැනට අපිට දැනට ඒක අප්‍රේල් 21 තිබුණ නැති වෙන පුළුවන් දැනට තියෙනවා ඊට පස්සේ මෙතුමා කිව්වා වගේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි කියනවා ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් කියලා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතත් මෙතුමා කිව්වනේ මේක මේ ටෙම්පරරි හරි. ටෙම්පරරි ආවේ ඒ කාලේ ප්‍රශ්නයක් මැඩලා නැහැ 79 කාලෙම එතන ගාවේ. අවුරුදු 3කට ආවේ. නමුත් පසු කාලෙක මට මතක හැටියට මං පස්සේ කියන්න පුළුවන් 82 විතර 82 82 විතර සංශෝධනයක් මගින් ඒ අවුරුදු 3කට ආවයි කියන සෙක්ෂන් 29 29 වගන්තිය තිබ්බා මේ කවුරු තුනකට කියලා ඒක රිපීල් කරා. එතකොට අදටත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වළංගුයි. ඒක මේ ටෙම්පරරි එකක් නෙමෙයි. ඒක ටෙම්පරරි කියලා නම තිබ්බට ඒක පමණ. අදටත් තියෙනවා. එතකොට ඊට අමතරව ඒක යටතේ යම්කිසි වරදවල් කොහොමද ලංකාවේ නීතියත් වරදවල් වෙන්නේ කියලා සුදේම මම ඊළඟ වටේ අවසාන විනාඩිය. අවසාන විනාඩිය නෝ. ඊට පස්සේ අපිට තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය. මේ තුමා කිව්වා. දණ්ඩ නීති සංග්‍රහයේ ඕනෑම තරම් දන්නේ සංග්‍රහයේ මෙතුමා කියනවානේ ඒ කාලේ ඔව් 1880 තමයි දන්නේ සංග්‍රහය පළවෙනිම පැනේ ඒක හරි ලංකාවේ දන්නේ සංග්‍රහය එංගලන්තයේ කොමන් ලෝ එක යටතේ පැනව ඉන්දියාවෙත් ඒ වගේ නමුත් අපි 2006 සංශෝධනය කරා 90 ගණන් වලට පස්සේ ලංකාවේ පුරවැසියෙක්ව මේකට අල්ලගන්න ලංකාවේ කෙනෙක්ව පිට ගිහිල්ලා වැඩි දිනකට අල්ලගන්න ඒක ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඊට අමතරව දැන් ඔබ කියන ප්‍රතිසස්ත්‍ර පනත ප්‍රස්තස්ත පනතේ මම දන්න වගන්ති වලට යන්න මට වෙලා නැහැ. නමුත් මම මෙතුමාත් එක්ක ඉක්මනට එකගම එන්නම්. ප්‍රතිතස්ත පනතේ මෙතුමා කියන වගේ අපිට ඉස්සරහට යන්න ප්‍රශ්න තියෙනවා නම් ඒක ආමන්ත්‍රණය කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිතස්ත පනතේ අපිට ප්‍රශ්න තියෙනවා සුදේව අපි කතා කළ යුතු. එතකොට මම දැනට මම අවසන් කරන්නම් කියලා මම මේ කියපු නීති තුන යටතේම පාස්කු ඉරිදා ව්‍යසනය වළක්ව ගන්න තිබුණා. කවුරු හරි කියනවා නම් නීති නැති හින්දායි අපිට මේ ත්‍රස්තවල්ලන්ට බැරි වුණේ කියලා ඉතාලම පිළිකුල් සහගතව මම ඒක හෙලා දැක්කා. බොහොම සුතිය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාට මෙතුමන්ලා තිදන ආදරයෙන් මතුණු කාරණා හරහා මෙතුමන්ලා දෙපාර්ශවයේ කියන කාරණය නෑ මේක අවශ්‍ය නෑ මේ මොහොතේ මේ ඊට වඩා නීති තියෙනවා මේ කටයුතු වලට මුහුණ දෙන්න. හැබැයි නිශංග නානකර මහතා කියන්නේ නෑ ඒවා යල් පැන ගිය අපි ඉස්සරහට යනවා නම් අපිට අවශ්‍යයි කියන එක. ඔබේ මතය කුමක්ද? සුදේව පළමුවෙන් බොහොම ස්තුතියි ආරාධනා කිරීම ගැන. මම හිතනවා අපි ආරම්භක වටේට කියනවා නම් ඉස්සෙල්ලම මේක නරඹන සාමාන්‍ය නීතිඥයන් නොවන සාමාන්‍ය ජනයාට තීරුම් කරන්න අවශ්‍ය වෙනවා. එකක් තමයි මේ සාකච්ඡාව අපි අද ගන්නේ අපේ රටට ප්‍රහාරයක් එල්ල වුණා. දැන් අපි පර්ල් වරාය සම්බන්ධ චිත්‍රපටිය බලලා තිනවා අපි හැමෝම ස්ටීවන් ස්පිල්බර්ග්ගේ. ඇමරිකාවත් එක්ක යුද්ධ ප්‍රකාශ නොකරපු ජපානය ඇමරිකාවට පහර දුන්නා. ඇමරිකාව බලාපොරොත්තු වුණා මේ ප්‍රහාරය. විශාල විනාශයක් වුණා. එතනින් පස්සෙ තමයි ඇමරිකාව ඊට පස්සේ ප්‍රතිප්‍රහාර එල්ල කළේ. ඒ වගේ 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවට පහරක් එල්ල වුණා. ඇමරිකාව කියන්නේ තාම බලවත් රට ලෝකේ තියෙන. නමුත් කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහේ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සෙ තමයි ඇමරිකාව ප්‍රතික්‍රියා දැක්වුවේ. ඒ වගේම ලංකාව අවුරුදු 30ක් විවිධ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වෙච්ච රටක්. මරාගෙන මැරෙන බෝම්බකරුව 160 ගණනක් උපුරවගෙන තියෙනවා. ලංකාව තමයි පටන් ගත්තේ මේ ක්‍රියාව. එතකොට මේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ඇවිල්ලා පුපුරගත්ත හැම අවස්ථාවෙම ආණ්ඩුව වගයන්න ඕනේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕනේ කියලා කවුරු හරි කිව්වා නම් මං හිතන්නේ එනම් වෙනාට ආණ්ඩු 160 ගණනක් ඇවිල්ලා. දැන් අවුරුදු 10ක් මේ තත්ත්වය නැතුව පැවතුණා. අවුරුදු 10කට පස්සේ බලාපොරොත්තු නොවෙච්ච ප්‍රහාරයක් එල්ල වුණා නොවෙච්ච තැනකින්. එතකොට එතන පැහැදිලිවම රජයේ පැත්තෙන් කියලා තියෙනවා අගමැතිතුමා ඒක ප්‍රකාශ කළා. මෙතන ඉන්ටෙලිජන්ස් ෆේලියර් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධි තොරතුරු අපිට ලැබිලා තියෙනවා. හැබැයි ලැබෙච්ච තොරතුරු
ලිපි ගනුදෙනු වෙලා තියෙනවා ලිපි අණුව ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලිපි අණුව ක්‍රියාත්මක නොවීම නිසා මේ විනාශය වළක්ව ගන්න තිබුණා හෝ අඩු කර ගන්න තිබුණා ඒක බැරි වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි ක්‍රියා කරන්න අවශ්‍යයි. එතුමා කිව්වේ මේක එතුමා දැනගත්තත් මේ කටයුත්ත අදාළ නිලධාරීන් ක්‍රියාත්මක වුණ නැත්නම් විනාශය වළක්වන්න බෑ. එතුමා දැන නොගත්තත් අදාළ අය ඒක ක්‍රියාත්මක කරා නම් මේ විනාශය වළක්වන්න තිබුණා. නමුත් එතුමා දැනගෙන ඉඳලා වළක්ව ගන්න බැරුණා නම් එතුමා අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. එතුමා කිව්වා මම මේ සම්බන්ධයෙන් දැනුවත් නොකළ කාරණේ තියෙනවා. නමුත් රජයක් වශයෙන් මම සාමූහික වාක්‍යයක් බාර ගන්නවා කියලා. ඒ කියලා ඒ අවස්ථාවේ තමයි ඒ සම්බන්ධයෙන් මේ தත්ත්වෙ මෙතනින් එහාට මොකද කරන්න කියලා කියද්දි කිව්වා අපි මේ වෙච්ච දේ ගැන සොයන්න අවශ්‍යයි. හැබැයි ඊට වඩා මේක වළක්ව ගන්න අවශ්‍යයි. වළක්වීමේදී දැනට ඉන්න අයව දැනට සොයාගෙන යනවා. සෑන් ෆ්‍රාන්ක් සොයලා තියෙනවා. ඉතුරු පිරිස සොයන්න දැන් ක්‍රියා කරගෙන යනවා. ඒකම මේ අය සම්බන්ධයෙන් කලින් තොරතුරු තිබුණා. ඒගොල්ලන්ගේ සම්බන්ධයෙන් සර්වේලන්ස් දාලා තිබුණා. නමුත් මේ අය රටෙන් පිට ගිහිල්ලා ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වෙලා ක්‍රියා කරා වුණත් මෙහෙ ගෙනල්ලා නීතිමය වශයෙන් ක්‍රියා කරන නීතියක් අපට තිබුණේ නැහැ කියන්නේ. මේකට තමයි විවේචන එල්ල වුණේ. මේකට විවේචන එල්ලුණාට පස්සේ දැන් මේ අද සාකච්ඡාවෙත් මේ කාරණේ කියනවා. මම කියන්න කැමති පළමුවෙම දැන් මෙතන ගොඩක් කතා වෙච්ච නිසා ඊළඟ වටේ කතා කරන්න පුළුවන්. අපරාධ නීතිය කියන්නේ සාමාන්‍යයෙන් අපරාධයක් කරාම ඒ සම්බන්ධයෙන් ඒ තීර නීතිය. ඒ අපරාධය සම්බන්ධයෙන් ක්‍රියා කරන අවස්ථාවේදී ඒ කරන්නේ කොහොමද කියන එක අපරාධ නඩු දාන සංග්‍රහය තියෙනවා පටිපාටි. අපරාධ නීතියට අහු වෙන්නේ නැති දේවල් ටිකක් වෙනකොට තමයි වෙනත් නීතිය අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී තමයි ඉස්සෙල්ලාම මහජන ආරක්ෂක ආඥා පනත ගැන ආඥා පනත යටතේ හදිසි අවස්ථාව පනවලා හදිසි අවස්ථාව යටතේ ක්‍රියාත්මක වුණේ. හැබැයි එතකොට හදිසි අවස්ථාව දිගටම පවතිනවා. එතකොට පාර්ලිමේන්තුවේ පනවන නීති වලට උඩින් විධායකයෙකු විසින් ජනාධිපතිවරයා නීති පනවනවා. දැන් තියෙන වෙන තත්ත්වය. මේක වළක්වන්න තමයි හදිසි නීතිය ඇත්ත වශයෙන්ම 70 ආණ්ඩු කාලේ වැඩි කාලයක් හදිසි නීතිය පාලනය කළේ. හදිසි නීතිය ඉවත් කළා. ඒ ආණ්ඩුව ක්‍රියාත්මක කරනකොට ආණ්ඩුවට ආව ත්‍රස්තවාදී ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන පනතක් ගෙනාව. ඒ පනත ගෙනාවේ ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය කරපු දිහා බලලා. බ්‍රිතාන්‍යයට තිබෙන ප්‍රශ්නයක් උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ඒ සඳහා ගෙනාව පනත අනුසරයෙන් තමයි 79 ගෙනාවේ. ඒ අවස්ථාවේදීත් එවකට විපක්ෂය කිව්වා මේ පනත විරුද්ධයි කියලා. මේ අද වගේ තමයි. ඒ පනත ගෙනකොට මේ පනත ඕනේ හදිසියෙන් පාලනය කරන්න පුළුවන් කියලා. හදිසියෙන් පාලනය කරාම වෙන්නේ මොකද්ද? රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදී යටපත් වෙනවා. ඒක తాවකාලික හදිසි අවස්ථාවක් ගන්න පුළුවන්. හදිසි අවස්ථාව ප්‍රමරණ කරන්න බෑ. හදිසි අවස්ථාව ඉමර්ජන්සි. ඉමර්ජන්සි කොහොමද ප්‍රමරණ කරන්නේ? එතකොට මෙතන අපි ක්‍රිෂ්මල් මහත්මයා කියන්නේ මගේ මිත්‍රයා දිගටම හදිසියෙන් යන්න කියලාද කියන්නේ? හදිසි නීතියෙන් දැන් පුළුවන් කියලා කියනකොට දිගටම හදිසියෙන් යන්නද කියන්නේ? මම එහෙම කිව්වේ නෑ. නෑ ඒක තමයි මම අහන්නේ. දැන් හදිසි නීතිය හදිසි නීතියට ගෙනපු ප්‍රබලස් ඉවරයි. අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හැබැයි අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක කරද්දී මගේ උගත් මිත්‍ර සබ්‍රි කිව්වා අපරාධ නීතියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා පිටරට ඒවත් කරන්න පුළුවන් කියලා. හැබැයි අපරාධ නීතියෙන් කරන්න බැරි දේවල් තමයි ත්‍රස්තවාදී සම්බන්ධයෙන් මෙන්න නීතියක් ගෙනත් තියෙනවා. ත්‍රස්තවාදී ලක්කීම නීතිය. ඒ නීතියේ යටතේ පිටරටක කරන දෙයක් ගැන ඇවිල්ලා මෙතන ක්‍රියාත්මක කරන්න බෑ. දැන් ඔබ කියනවා නම් අපරාධ නීතිය යටතේ පස්සේ ආපු සංශෝධනයේ හින්දා පිටරටක ගිහිල්ලා කරන දෙයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මම බාර ගන්නවා. ඔබේ අවසන් විනාඩිය. පිටරට ගිහිල්ලා මිනිවරමක් කළා වුදින් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා පිළිගන්නේ මො. පිටරට ගිහිල්ලා ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වෙලා වුදින් මොන අපරාධ නීති මොන වගේ තියද ක්‍රියා කරන්නේ? ක්‍රියා කරන වගන්තියක් නැහැ. එතන ඒ ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනාවේ නිශ්ශංක කිව්වා වගේ නිශ්චිත කාරණයකට. අවුරුදු 40ක් ගියාට පස්සේ ලෝකේ වෙනස් වෙලා තියෙනවා. අයිතිවාසිකමුත් රැකගෙන ත්‍රස්තවාදය ගෝලීය වශයෙන් පරාජය කරන්න අවශ්‍ය යන්ත්‍රණයක් ගියා. මට කෙටි ප්‍රශ්නයකට අවස්ථාවක් දෙන්න. එහෙනම් අලුත් පනතක් ගේන්නද අවශ්‍ය? මේ පනතට සංශෝධනයක් කිරීම කරන්න බැරිද? දැනට ක්‍රියාත්මක වෙන පනතට. දැන් සුදේව බලන්නකෝ. අපි මේ කිව්වා මේ හැමෝම එක වුණා මේ පනත හදිසිය ගෙනාවේ. කෙටි කාලයකට ගෙනාවේ. දැන් ඒක දික් කරගෙන ගියා. දික් කරගෙන ගියාම ඒ අවුරුදු 40ට කරපු ගෙනාව පනත මේ දැන් තියෙන ගෝලීය ත්‍රස්තවාදයට සම්බන්ධ ප්‍රතිපාදන නැහැ. උදාහරණයක් වශයෙන් මෙන්න මේ පිටරටක කරන ක්‍රියා පහයි තියෙන්නේ. වගන්ති 28යි. බොහොම හරි සරලයි. දැන් මේ අලුත් පනත ගන්න. මේ පනත් කෙටුම්පත. මෙච්චර විස්තර. හතරක් තියෙනවා. හතරක් තියෙනවා. ඒතර මේක කොම බොහෝ ලෝකේ තියෙන best practices බලලා 9/11 ප්‍රහාරයෙන් පස්සේ ලෝකෙම තියෙන තත්ත්ව දිහා බලලා ඒ ලෝකෙම තියෙන දේවල් බලලා ඒ වගේම අයිතිවාසික ආරක්ෂා වීමත් කියන බලලා හදපු එකක්. එතකොට අර වගේ වෘත්ති සමිති වලට බාධා කරන්න බෑ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතිවාසිකම් වලට ත්‍රස්තවාදී පනත් ගේන්න බෑ. එහෙම කරන්න බැරි වෙන තරම මේක හදලා තියෙන්නේ. ඒතර මේක හැදුවට පස්සේ මේක කැබිනට් මණ්ඩලය වතා ගන්නක් සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලය එකඟ වෙලා ඊට පස්සේ කෙටුම්පත හදලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලය සම්මත කළා.
පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවට පස්සේ ගැසට් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ සම්බන්ධයෙන් වාද කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා පිළිගත්තා පස්සේ තමයි පාර්ලිමේන්තුවට ගිහින්. දැන් මේක සංශෝධනය කරන්න ගියොත් එකක් කරන්න බෑ අත්වසි සංශෝධනය කරන එක PTA එක. දෙවෙනි කාරණේ කරන්න ගියොත් ආයේ මේ ක්‍රියාවලිය මුලින්දන් යන්න වෙනවා. දැන් තියෙන්නේ මේ පනත. ඉතින් අත්වසිම කියන්නලා තියෙන්නේ මේ අවස්ථාව නිසා පනත ගේනවන්නේ මේ පනත අවුරුදු 3ක් තිස්සේ සාකච්ඡා වෙනවා. ඒතර මේ පනත ගෙනල්ලා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරලා පනතක් සම්මත කිරීම මගින් මේ ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ සුදේව මේ වෙච්ච දේවල් මේ පනත සම්බන්ධ කරනව නෙමෙයි. වෙච්ච දේ අවාසනාවන්තයි. වෙච්ච දේ සම්බන්ධයෙන් අපි හැමෝම කඩගාටු වෙලා ඉන්නේ. ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩුව කියලා දෙන ආණ්ඩුව සාමූහිකව කියනවා කියන එක. නමුත් මෙතනින් එහාට යන්න ආයතනික වශයෙන් ව්‍යුහාත්මක වශයෙන් වෙනස්කම් කරනකොට නීතිය වෙනස් කරන්න අවශ්‍යයි. මට කනගාටු හිතෙන්නේ මගේ ව්‍යුහාත්මක මිත්‍රයන් දෙදෙනා මේ කාරණය මෙහෙම බලන්නේ නැති එක. ඉතින් අපි බලමු ඊළඟ වටේදී මම කැමති ඕන කරුණක් ගැන ඕ ගැන වාද කරන්න. හොඳයි. එහෙම නොබලන්නේ ඇයි කියන කාරණේ එතුමන්ලා මතු කරයි. ඒ බැලිය යුතුයි කියන කාරණේ එතුමන්ලා මතු කරයි. නමුත් ජනතාව හැටියට මෙහි ඇත්ත නැත්ත මොකද්ද කියන කාරණේ අපි විමසා ගමු මේ වැඩසටහන අවසන් වෙනකොට. අපි විරාමයක් ගන්නවා. විරාමෙන් පසුව දෙවන සංවාදාත්මක වටේදී අපි නැවත මුණ ගැහෙන ඔබට ප්‍රශ්න ඇති ඒ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් සියලු දෙනාට. 0112 444 555 දුරකථනය. අපි 0112 444 555 දුරකථනයේ තිරයට දිස් කරන්නේ ඔබට ඒ සඳහා වූ අවස්ථාව ලබා දෙන්න අපි විරාමයට යනවා.